මෝහක්හලෝ නිප්හාන සමන්තා චක්කවාලේ සූ අත්‍රා ගච්චන්තු දේවතා සද්ධම්මන් මනිරාජස්ස සුනන්තුූ සග්ගමොක්කදං දම්මත් සවන කාලෝ අයංබදන්තා දම්මස් සවන කාලු අයංබදන්තා දම්මස් සවන කාලු අයංබදන්තා නමුතස්ස භගවතු, අරහතු සම්මා සම්බුද්දස්ස. නමුතස්ස භගවතු අරහතු සම්මා සබුද්දස්. නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්තෘූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. පින්වත්නි. මාතෘකාවක් වෙදිර මේ දේශනාවට ලැබිලතියෙන්නේ තමන්ගේ හිතට ගොඩනැගෙන සිතුවිලි වලින් මිදිලා නිවන අවබෝධ කර ගැනීම පිණිස තමන්ග හිත වඩන්නේ කොහොමද කියන කාරණය පිළිබඳව පැහැදිලි කරන්න කියලා ඇත්තටම මේ සිත ගැන අපට විශ්වාසයක් තියන්න බෑ ඒට හේතුව තමයි මේ සිතුවිලි ගලන හැඩේ අපට හරියට අඳුනගණඩ බෑ එක ඒක සිතුවිලිත් එක්ක අපට ගණු දෙනු කරන්න වෙනවා ඒ සිතුවිලී වලට අනුව අපි ගණු දෙනු කරනකොට අපි තුළ කරම සකස් වෙනවා එතකොට මේ සිතුවිලිම තමයි කර්මය කියලා කියන්නේ ඇයි සිතුවිලිවලට අනුවනි ක්‍රියාත්මක වම්වෙන්නේ එතුර සිතුවිලි තමයි කර්මයේ කියල කියන්න ඒකටර කරමයේ තෝරණ ප්‍රධාන යෙදුමක් තියෙනවා ඒකේ තියෙනවා චේතනාහම් භික්කවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායනවාාය මනසා මහනෙන මම චේතනාවම තමයි කර්මහි කියලා කියන්නේ වෙනමොකක්වත් නෙමේ චේතනාහම් භික්කවේ කම්මං වදාමි එනම් සිතුවිලිම තමයි කරමි කියන්නේ ේතත්වා එහෙම චේතනා පහළ කරගෙන කම්මංකරෝති කර්ම කරනවා කෝමද කාීනවාචාය මනසා කයිං වචනින් මනසින්. ඉරිපසේ කයින් වචනින් මනසි කර්ම කෙරෙන කොටම කක්ද වෙන්නේ. ඒ කරමීම පදනම් කරගන එයාට අනාගතයට දුක හැදෙනවා අන්න සංසාරකයන් නෝකට. එතකොට දෙහෙනම් මේ චේතනාව චේතනාවිං මිදන්ට අපිට පුළුවන්කමක් ඇතිවෙන්නේ. සිතුවිලි වලින් රාගදේශමෝහයන්ගේ මිදන්න අපට පුළුවන් වෙන්නේ එක දුකක් හැටියට මට හා ත්තොත් විතරයි එතුර කෙනෙක් කියන්න පුළුවන් නෑ හාදුුරණී ඉතින් දුක්සහිත සිතුවිලිම නමේණේ හිතට ගලන්නේ එහෙම කියන්න පුළුවන් මොනතරම් මදුරජනක සිතුවිලි හිතට ගලනොවාද යහපත් සිතුවිලි ගලනවද තේව ගලනක මත හාදුරුවනි දුකක් නෑනී කියලා හිතන්නත් පුළුවන්නේ එහෙම වනාට පන්නත්නී හිතට සිතුවිලි ගැලුවට පස්සේ අ සිතින් කයින් වචනෙන් කරම කෙරුණහම චේත ඉත්වා කම්මන්කරෝතිකා යනවාජාය මනස කයින් වචනයෙන් මනසින් කර්ම කෙරුණහම අනාගතයට උපදිඩ වෙනවානි අන්න ඒක තමයි දුක කියන්නේ අනාගතයට උපදෙන්ට වෙන් නැත්තං අපට ඉතිං දුක කියලයි එකක් ලෝකයේ දකිට ලැබෙන්න දුක කියල එකක් ලෝකයේ විද්‍යාමාන වෙන්නේ නෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට අනු දෙන වදාලා අවබෝධය කරා යනවන දැන් අද අපි මේ දවස්සල දේශනා කරන්නේ කෙලෙස් වටය කර්මවටේ විපාක වටය සම්බන්ධ මේකම අල්ලගෙනයි ඇද මේ දේශනාවත් දේශනාවක් කරන්න. ඇත්තටම පින්වත්නි මේ හිත වඩන කෙනෙකුට හිත වැඩීම පිණිස සිත වඩාගන්න වනං සිත වඩන ශ්‍රාවකයකුට පන්නත්නී තමන්ගේ සිත සහ සිතුවිලි අඳුනගන්නයි තියන ඒ තමයි කරන්නුවන් එතකොට ඒ සිත පවතින විදිහත් අපට තේරෙනවා සිතේ ස්වභභාවත් අපට තේරෙනවා අවබෝධය කරා යන ශ්‍රාවකයකුට මහ පුදුමාකාර උදව්වකුත් ලැබෙනු ඔට මත්තක ඇති අපි දැන් කාලෙකට කලින් බදුරජාන්ගේ දේශනාවෙන් පැහැදිලි කළා අර බුදුරජානසිගේ ශ්‍රාවකයෙක් තමන්ගින් ධරමී ඉස්සරහයින් තියාගට ප්‍රශ්න කරන්න් ඕන විදිහ එක කියන්නේීමකදද දෙක කියන්නේමකදද තුන කියන්නේම කදද හතර කියන්නේමකද කළ දහය දක්වාම බුදුරජාණන් වහන්සේ නිර්වාණගාමී පිළිතුරු දහයක් දීලා තියෙනවා නිර්වාණ ගාමී පිළිතුර දහය දිලතුනු අංකදයට ඒක ධර්මී පැහැදිලි වෙන්නේ කුමාර ප්‍රශ්නය කියලා ලදරුවෙක් හණ්ඩෝන ප්‍රශ්න ලදරුව එක තුළ මෙතන ලදරවා කියල කියන්නේ න කෙන කියන පොලන අපි නම් වැඩ හිටින අපි ලදරුවනම අපි ඔයගේ ප්‍රශ්න හණ්ඩෝන මේ කියන්නේ ධර්මමාර්ග අපි ලදරුවතවම ධර්මමාර්ග හරි පොඩි අපේ හිතේ ධර්මයටට වවෙෙන් වේිේද ප්‍ර්ඥාවට අපේ හිත විවෘත වෙලානේ අපි බොහොම ලදරු යුගයකින්නේ. සමහට අපි උගත්තවෙන්න පුළුවන් බුද්ධිමත්වෙන්න පුළුවන් මෙහෙතියන විවිධාකාර දැනුම් පරාශයන් පිළිබඳ අපට යම් කිසි පරිචයක් තියෙනවා වෙන්න පුළුවන්. එකක දේවල් ගැන අපඒක විදිහ පරිචයන් තියෙනවා වෙන්න පුළුවන්. හැබැයි අපිට එහෙම පරිචයක් තිබනට පින්වත්න ඒ මුන්න විදිී තත්ත්වයන් අපට තිබ්බත්න් අපි ධර්මමාර්ග ඉදිරියේ තවමත් ලදරු අවස්ථාවක ඉන්නේ. මොකද අපේ ප්‍රඥ්ඥාව මෝරලා නැහැ. අපේ ප්‍රඥ්ඥාව තවම මෝරලා නැහැ. එතකොට ඒ ප්‍රඥාව මෝරලා නැති ශ්‍රාවකය තමන්ගේ අභ්‍යන්තරයේ ප්‍රශ්න කරන්න ඔඕන විදිහ බුදුරජාණන් වහන්සේ අපට අනුදන වදාලා. මෙන්න මෙතන අපට පුළුවන්, නිවන් අවබෝධය කරාම එකතුවන විදිහට විම සන්ඩ එතට දැම ඒ ඒක ධර්මී කොමති නොයි පිරිත්පොතේ පළවෙනි පිටු දෙක පෙල්ල බලන්නකු එක කියන්නේ මොකක්්ද දෙක කියන්නේ මමුකක්ද තුන්න කියන්නේමු කද කි තියෙනනෝකි ඒක නාමකින් සබ්බේ සත්තා ආරට්ටිතිකා දේනාමකින් නාමංචරූ පංචති නිනාමකින් තිස්සෝවේදනා චත්තා රිනාමකින් චත්තාර යරිය සච්චානය කළ එක වාකයක් තියනවා ඕ අපි හැම කෙනෙක්ම උදේහවහා සිහිකළොත් අපට පුළුවන් සිතෙන් මිදිලා නිවන් අවබෝධය කරා යන්ට ඒ නිසා හැබැයි ඒකෙදී අපි අද තෝරන්නේ දැන් ඔය කාරණයම පදනම් කරග අපි යම් විස්තරයක් කියලද ලතියෙනවා මේට කාලෙකට කාලින් මෙතන මම කියන්නේ අද කොහොමද මෙතන කෙලෙස් වටේ හැදන්නේ කොහොමද මෙතන කර්ම වටේ හැ දෙන්නේ කොහොමද මෙතන විපාක වටේ හැ දෙන්නේ මමකින් පැහැදිලි කරන්න. එතකොට දැම එක කාරණය එක කරමවටයයි ක්ලේස වටයයි විපාක වටේ අපි දැක්කොත් සිතුවිල්ලට වටිනාකම යන්න දැ මේ පිනතුන් අහන විදියට මේ නිවන්න අවබෝධ කර ගැනීමට සිතෙන් විිඳෙන විදි අහනුවවනම් මට කියඩුවෙනොමක හේතු සහිතව සිතුවිලි ගලන්න ඇත්තන් දුක නෑ පින්වත්නී කිව්ොත් ඒ සාධාරණ කතාවක් නෙමේ එහම නං හිතන් මිඳෙන්නේ කොහොමද කියලත් මං කියල දෙන්න ඕන එක තමයි බුදුරජාණන් වහන්සේ දේශනාව ආකෘතික ගතවීම එතකොට දැන් අපිට දුකෙන් මිදිල නිවන කරා යන වනං ඒ නිවන කරා යන කෙනෙකුට අපි අඳුනගන්න ඕන එක තැනකදී මේක තමයි කෙලෙස් මේක තමයි කර්මී මික තමයි විපාගේ න්න ඔය තුන අඳනගත්තොත් ඔය තුන තමයි එකට 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 උදව් කරගන්නේ ඔය තුන කෙලෙස්වලින් කරමියයට කර්මීන් විපාකයට විපාකින් ආයයි කෙලෙස්වල්ට ඕ නෝක තමයි රවම චක්‍රයක් විදියටයි යෝක යන්නේ එත රෝකට අදාල දේශනා දැන් අපි මේ දවස්ල් හතරක් පහ කරලා තියෙනවා දැන් අද අපි කරන්නේ අර බුදුරජාන් වහන්සේ ලදරු කාලයේ ධර්මයට තවම ආධනිකයෙක් විදියට ධර්මමාර්ගයට තවත් බෝම ආධනිික ශ්‍රාවකයෙක් කොහොමද මේක විමසා ගණ්ඩෝන තක්ල දැන්නනමුත් අර පරිත්පොත් වහන්සේ කට පාඩමෙන් කියන අම්මලයිවා. උදේ හවා පිරිත්පොත කියනයින්නවා ඇගුල්ලට අල්ලුත් කියවීම අපි හදල දෙන්න අයහදැනෙමි. අපි උදාහරණය කට ගමුකෝ මේක හරහැම කාරණ කාරණා දහයම ඒ කරම් එකලෙස් වටයඇත්ඳුන ගන්ඩ කර්මවටයත් අන්ඳරු ගන්න විපාකවටය අතඳරු ගන්ඩ. ඒ කෙලෙස් වටයයි කර්මවටය විාවට මේ හැදහහා අඳුන ගත්තවොත්. එයාගේ සිතට ගල්ලන සිතුලිවලින් මිදිලා නිවන්න අවබෝධය කරායන්ට පුළුවන් විදියටයාගේ ඇතුළ වෙනස්සෙනෝ. අපේ ඇතුළ වෙනස් වෙලා නැත්තේ අපි අපේ සිත සකස්වෙච්ච තැක කර්ම වටේ අඳුනගන නෑ. කෙලෙස් වටේ අඳුනගණ නෑ විපාක වටේ අඳුනගන නෑ. එතවට අපේ සිත ගැන අඳුනගත්ත කෙනෙක් සිතේ කෙලෙසේ අඳන ගණ්ඩෝන, කෙලේසේ නිසා ගොඩනැගෙන කර්මය අඳනගණ්ඩෝන, කරමී නි ගොඩනැගෙන විපාකය අඳුන ගණ්ඩෝන. විපාකයේ අඳුනගණ්ඩ බැරිවීම නිසා ආය ආය ගොඩනැගෙන කෙලෙසේ අඳුනගණ්ඩෝඩ ඔන්න ඔය විදිහට ඕක අඳුනගත් අට පස්සේ ඒ අඳුනාගත්ත තැන තමයිට මිදදුකෙන් නිදහස්සන්න පුළුවන්ගවෙන්න දැ ු දාරනයයටට පික් ගමකෝ ඒක නාමකින් මහනිනි එක කියන්නේ මොකදද මොක දෙකට පුුදුරජන සුද්දුනුත්තරරි මොකදකට දුනුත්තරේ සබ්බේ සත්තා ආහා රට්ටි තිකා අන්න එක තමයි එකමකක්ද ආහාරෙන් යැපෙනවා එච්චරයි ආහාරෙන් ඇපෙනවා කියන එක තම එක එතකොට ආහාරං යැපෙනවා කියනකොට ආහාරය කියලා ධරමය තෝරන්නේ කණබොන කෑම නෙමීනිේ කනබොන කෑම උදව් කළේ පැවැත්ම පිණිසනි හැබැයි උපදුන් ඉපදුන කණබන කෑම නිසා නිමීනි එපදුනේ කණබොන කෑම නිසා නෙමේ ඉපදීමට බලපෑවේ පින්වත්නී ඒ භාග්‍යවතු වහන්සේ වදාළ විදිහට ඥාය එකන විඤ්ඥානය පිහිටිය පිහිට විඤ්ඥානී පැලවුනාට පස්සේ පැවැත්ම පිණස හාර උදව් කළ එච්චරයි. ආහාර උදව් කලා. පැවැත්මට තමයි ආහාර උද් කර තියන්නේ විඤඥානය පිහිටන්ට එහෙම බත්මාලු පිණ උදව කරලන ට කෙනෙක් කියන්න පුළුවන්න්න ඔයාගේ අම්ම හොඳට නිරෝගිව හිටිය ඒකයි ඔයා ඔච්චර නිනරෝගිවඉන්න කියන්න බෑකාටව. අම්ම නිරෝගීව හිටිය අම්මගේ කුස හොඳට නිරෝගිව තිබ්බා ඒකයි ඔයා උපන්නේ කියල කියන්න බෑ. ඇයි. නිරෝගිවඉන්න අම්මලාට කය දුරුව වෙච්ච ළමයි හම්බේ නොදකලනෑ. හොඳට නිරෝගිවඉන්නවා. දරවා අංගවිකලයි. ඇයි. එ අම්ම කණබන කෑම බලපාලා නිමෙයි විඤ්ඥාණය පිහිටන්නේ. පින්නත්නමේ පැවැත්ම පිණිස ආහාරයක් අවශ්‍ය ඒ කනබොන කෑම විතරක් නෙමේ. එතුට ඒකට ධර්මී පෙන්නවා ආහාර වර්ග කියද හතරක් කබලිංකාරආහාරය ස්පර්ෂහාරය මනු සංචේතනආහාරය විඤ්ඥාන හාරිකල ආහර හතරත්තියන. ඔන්න ඔය ආහාර හතර තමයි මේ එක කිය අඳුරන ගණ්ඩෝන එතකොට අපි දන්නවා පවතින්නේ ඇයි කියලත් දන්නවා පවැත්ම නවත්ත ගන්න කොහොමද කියලලා න්නවා ඔන්න ඕක දැනගන්නක හොඩා කමාරුයිස් ඒකැන මේ මම ඇයි පවතින්නේ කියලත් දන්නවා පවතිනික නවත්ත ගන්න කොමති කියලලා අදහස ගන්නවා නම් පලවෙනිින් ඒක නාමකින් සබ්බේ සත්තා ආහාරට්ටිදික මේක මේ මාළු පිනිි ගැනකිව්ව කියල්ල සමහරා හිතානිින්වා ුදුරජන්සත් එක කියලකිවේ කනය එක ගැන් ිකිිල කකාඉන්නවා එක කියන්නේ කන එක නෙමයි මොකද මේ අල්ගන සමාරාහිතාාන නොම ඒන අපි කෑම ගැ හරි සැලකිලිමත්තයෙන් ඕන අප එලවු විතර ක්ඩොනමගේ එක කතා කියනවා මෙතන කියන්නේ උපන් සත්්‍යයාගේ පැවැත්ම පිණිස බලපානාහාරය නෙමේ උපන්සත්්‍යයාගේ පැවැත්ම පිණිසත් නූපන්සත්්‍යයාගේ ඉපදීම පිනිිසත් දිච නැගෙනෙක් කුප දිින්නත් බලපාන හාර හතරක් තියෙනවා ඒ තමයි කණබොන කෑමිින් එහැ හැදෙනවා එහ හැදුනාහම ඇහි ස්පර්ෂ වෙනවා ඉස්පර්ශ වනාට පසේ වේදනා තන්නාවලට තල්ලුවක් කම්බෙනවා වේදනා තන්නා ඇති වුණට පස්සේ මනෝ සංචේතනා කර්ම හැදෙනවා කර්ම හැදු හම විඤ්‍යානයේ පිහිටනවා විඥානයේ පිහිටියයාම ආයෙත් කණ්ඩ බොඩ පුලුවන් එකක් හැදෙන ඔන්න ඕක තමයි සබ්බේ සත්තා ආහාරට්ටිතික කටම ආහාරචකරය. ග දේශනා ගණනාවක් කරලා න හැබයිද මෙමතන අපි තෝරගන්නවන කද දන්නවාද.ම ආහාර චක්‍රේයට අපි නැවත නැවත එකතු වෙන්නේ එකතුවෙන්නේ අපිටටම අප රාගදේශමහලි මිදට බැරිවිච්ච නිසා.ඇතුරො රාදේශමෝහ ගලනයක තමයි මනුංචේතනාව කියල ගැනදමිනතු න සිතුවිලි ගලනක මිද කොම කිය සිතුවිලි ගලනවා සිතුවිලි ගලන්ඩ උදව් කරනවා කන බොන කෑමිින් හැදිච්ච හ. ඇහැගෙනත් අබිදනගණඩඕන. කණබන කෑමිින් එහ හැදුනට වැඩක්න ඇහහි ස්පර්ශය වෙන්ඩත් ඕන. කනබොන කෑමිින්හ ඇදුනාට පස්සේ ඇහේ ඉස්පර්ශයේ වෙලා එක ඇහට රූප පේනකොට සංඥා සහ වේදනා හිතට ගලලා සංඥාවයි වේදනාව හිතට ගලලා රූප අඳුනගන ඒරූපය වින්දනී කරලා ඒරූපය අිනන්දනී කරලා ඒරූපයේ සතුටෙන් පිියර්ගෙනන වේදනාව ඇතිබෙන කොට වේදනාව ඇතිවෙච්ච තැනක කර්ම හැදෙනවා ඇතිවුණනාට පස හිතට තුවිලි හටගන්නවා සිතුවිලි එකටි මනෝ සංචේතනාව කියලා. මනෝසංචේතන. සිතුවිලි හටගන්නවා කර්ම කෙරෙනවා. කර්ම කෙරුණට පස්සේ ආයත් විඤ්ඥානයේ පිහිටන්ඩ පුළුවන් විදිර කර්මය හදල දෙනවා ත්‍ර වි්ඥානි පිහිටනවා. එකන ආයත් උපදිනවා එයා පිරිනුවම් පාන්නේ නෑ. එනම් මේ මෙතන මේ මනෝ සංචේතනාවට තල්ලු හම්බ වෙන්නේ ස්පර්ශයෙන් ඉස්පාලස වෙන්නේ කමබලින් කාආරහාහරින් හැදිචේ එයින බත්මාලු තුදව් කරලා හයාදලා ඇහැදන්න බත්මාලළු තුදව් කරනවානි ඒනම් ඇ හදන්න බත්මාලු උදව කරන හැබැයි බත්මාලු උදව් කරන්නේ පැළවෙච්ච විඤ්ඥානය පැවැත්ම පිණිස විතරයි විඤඥානයේ බැහැගන්ඩම මේ අම්ම හොඳට කාල ඇඟ හොඳට හදාගෙන හිටිය නිසා තමයි ඔයාමගේ කුසටේ මංගේ කාල වනුවතුරුවත් බිවෙන ඔයාාව පරිසංකරගඩකි අම්ම කෙනෙක් කියනවා නම් එක සම්පූර්ණ කතාවක් නෙමේ අම්මත් තයාව පරිසං කරගන්න ඇති. නමුත් අම්ම බලාපොරොත්වන් දරුවක් බඩට එන්නේ නැනි කුසට එන්නේෙ නෑනනි අම් අම්ම බලාපොරොත්වෙන් තමන්ගේ කුසට දරුවෙක් එන්නේ ඒ පිරිිමි ලාපොතුව ම්ල පිරිිලමයි හම්මබෙන්ඩෝ ැුලමයි බලාපොත්තු ව ම්ලාට ැනුල මයි හම් බෙන් දොන හම්බ වෙන්න ඇයි ඒ නම් මේ අපිටෝන ඕන විදියට විඤඥායක් පිළිසඳ ගන්නවා නෙමයි විஞ්ඥාන ආහාරයට තල්ලුව ලැබීම අනුව විඤඥානී පැළවෙනවා විඤ්ඥාන හාරයට තල්ලුව ලැබෙන් නිමොකින්ද කර්මින් ඇතු මනු සංචේතනරකීමකක්ද කරමියය මනෝ සංචේතනාව කියැ වෙනමොක්වත් නෙමේ කර්මිය ඒ නිසා කරමින් විඤ්ඥානයේ පැලවෙනවා විඤ්ඥානයේ පැලවුනාට පස්සේ කරමීම් පැළවිච්ච විඥානී පැවැත්ම පිණිස. පැවැත්මට කණබන කෑමත් උදව් කරනවාන්න කබලින් කාරහාරය. එක තුදව් කරනවා. කණබන කෑම නැත්තං ආහාරය කඩවටෙනවා. මේ ්‍රූපය කඩා වැටෙනවා. කනබොන කෑම උදව් කරනවා. කණබන කෑමිින් ඇස හැදුනහාම ඇහි ඉස්පරශී කියෙක් වෙන ස්පරශී කෙන ආහාරයක් මොකටද. සංඥාවටයි වේදනාවටයි ඉස්පර්ෂය ආහාරවනිමකොටද සංඥාවටයි වේදනාවටයි ඒකට ආහාරය හැදුුණට පස සංඥාවේදන සංඥාවයි වේදනාවයි ගැලුවම සංඥාවේදනා ගලපුයෝ අපිට අතැහැරෙනෝද අතැහැරන්න ඇහං රූප සංඥාව ගැලුවොත් ඒක රූප සං්ඥාව මනාප වස්සයෙන් එක නැහිං රූප දකිනකොට සුබ නිමිත් අයි අයෝනිසෝ මනසිකාරයයි බහුල වුණොත් රාගේ කියන සිතුවිල්ල හිතට ගලනෝ ිගනිමිත් අයි අයෝනිසෝ මනසිකාරයයි බහුලවුනු ඇසහරහා සම්පූරණීම පින්නත්නි දේශය හිතර ගලනවා රාගයේ කියන්නේ සිතුවිල්ලක් දේශයේ කියන්නේ සිතුවිල්ලක් රාගදේශ මෝහ හිත තුළ තියෙනවනං රාගදේශමෝහ හිත තුළ තියන තැනක රාගය නිසා රාගයේ ඇතිවෙච්ච ලෝකයේ වැඩ කරන්න වෙන අපිට දේශේ ඇතිවුණුත් තාත් විතිවිල්ලක්නේ ඇතිවුණේ මක් නෑ සිතුවිලි ඇතිවෙලා නැතිවෙල යනවා සිතුවිලි අනිත්‍යයි අනාත්මයි කියලා අපට බලන්ඩ බැරිවුණුත්. සිතුවිල්ල ඇතිවුණේ මෙන්න මේ විදියටයි කියලා මේ අපි කියාගනාපු ක්‍රමය දන්නේ නැතුව. එයා සිතුවිල්ල වට වටිනාකම දුන්නොත් වටිනාකම දුන්නු ලෝකයේ කෙල්ලවරක් නැතු අපිට වැඩ කරන්න වෙනවා මයි ඒක නවත්තගඩ බෑමයි බෑමයි. එතකොට අවබෝධය කරායන්න එයා අල්ුතෙන් අලුතෙන් ආය කර්ම කරගෙන ආයත් විඤ්ඥානයේ පිහිටන්ට පුළුවන් විදියට හදාගන්නවා වට පිටාව අප අපිට ඕන විදිහට විඤ්ඥානයේ පිහිටන්නේ විඤ්ඥානයේ පිහිටන්නේ කර්මයටනුව හරිහෙනම් මමනි කර්ම කරන්නේ කර්ම කරන මමඉන්නෝනේ මම කුසල් කරනවා කිය කාටවත් අිමානයකුත් මම් පින් කරනවා මට තමයි රකවරණන්නේ මංහදාගන්නම් පිනින් කිය කිවොත් ඒකත් මෝඩ කතාවක් ඇයි. මැරණ මිනිසුන්ට මේ ජීවිතය කරණයවාම විපාක දෙන්නෙත් නෑ සමාර පෙරජීවිතය කරපුවා විපාක දෙනවා සමාට මිල් ළඟ පහතකවත් නමඒ කර්මි අන්නම් දැන් එතකොට දැන් පෙරජීවිත කරපුවා විපාක දෙන්න පුළුවන් එහනම් මම මේ සුගතිය යනවා කිය අභිමානයක් පින්කරන මිනිහෙකුටත් නෑ පින්කර මිනියෙකුට අඩුම අභිමානයක් තියෙනවා මෙහෙ කරන ටි මෙහෙ කරන ටික විතරයි නං විපාක දෙන්නේ ඉපදිච්ච මේක තමයි ලොකු අවස්ථාව මෙහිකරණ ටික ඔයාට බලපානවා කියලා අපිට පිනම් මතම ශ්‍රාවකාව එකතු කරවලා තියන්න පුළුවන් මේ උපතේන්දලා මරණේ දක්වා අදැකීම් ටික විතරනම් මරණින් පසු ජීවිතයට බලපාන්න. එම නෑ මරණින් පසුජීවිතයට සමහර විට සංසාරය අපි දන්නෙම නැති තැනක තියන කර්මයක් බලපාන්න පුළුවන්. ඇයි සංසාරය ඉපදමින් මැරවින්නආපු කෙනෙක් මම අදධර්මය මුණගැහනට. රජීවිතවල මට ධර්මී මුණගැහිලන්නේ මොකද බුදුරු පහල වනේ කාලකින් එකයි මේ තියන ලාභය අද තියන වාසනාව අද තියන ලාබේ එක තමයි එතුොටේ ලාබේ අද තියෙන නිසා ඒලාබෙන් හඋත්තට ප්‍රයෝජන ගණඩ පින්නත් මොකද මේ වගේ චාන්සකකානන් එන්න එ මොකක්ද කරන්න කියන කර්මී නිරුද්ධ කලොත් අර සිතුවෙලි ඇතිවෙලා නැතිවෙල යන බව අවබෝධ ක ොත් තුවිලි ඇතිවෙලා නැතිවල යන ව අවබෝධ කරගෙන සිතුවිලි අනිත්්‍ය වසින් දැක්කොත් සිතුවිලි මම මගේ මගේ ආත්මය කෙළ එකට වටිනාකම එකතු කරන්න නැතුව ආත්මී වයෙන් ගන්න මොකක්වත් සිතුවිල්ල නෑ සිතුවිලි අතිවෙනවා නැති වෙනවා ඉතිරි නැතුව රුද්ධවෙල යනස් සභාවින් සිතුවිලි දැක්කො නිරෝධානු පස්සීව හිත දැක්කොත් ඒ සිතුවිලි අතහැරදාඩ පුළුවන්කමක් නඇතිවුණෝත් අන්න එතන කර්මී නිරුද්ධවෙල යනවා. එතැන යෝනිසෝ මනසිකාරය බහුලී කෘත වුණුත්න් එබන්ධු ශ්‍රාවකයකුට පුළුවන් බුදුරජණන්ස වදාළ ධරමේ දිසානතියට දරමී පැත්තට එකතු වෙන්න පුළුවන්කමක් ලැබෙනෝ ධරමී දිසානතියට ධරමී පැත්තට එයාට පින්නත්නී එකතු වෙන්න පුලුවන්කම ලැබෙනවා එතවනේ දරමී පැත්තට එකතුවන දක්ෂ ශ්‍රාවකභාවයක් නම් ඔබට තියෙන්න්නේ ඔබට මහා පුදුමාකාර විදියට අභිමානයක් තියෙනවා ේ අබිමානි ගොඩනගාගන්න විදි අපි දන්නේ නෑ දැන් ඒ නාමකින් සබේ සත්තා හාරට්ිතිකගේේපුය එක මොන්නතරම් ගැඹුරක් තියන එකක් දෙහෙමන. පිරිත් පොතේ පලවිනි පිටුවමිවා කියතියෙන්නේ. එතවට දැ ඒ අපි දැන් ඕකතේරුම් කරන්නත් නම මනාව තිබ්බේ මේක අපි දැන් මෙතන පින්නත්නී මේ තමන්ගේ සිත තුළ රාගදේශමෝහ ගලනිකින් සම්පූර්ණය නික්මිලා අවබෝධය කරා යන්න කැමැති දක්ෂ ශ්‍රාවකයෙක් නං මෙත නහති වන මේ භාවනවරන විදිහයක් කියන්න කියලා මෙතන බොම ලස්සන දෙයක් තේරුම් ගන්නන මෙතන කරම කෙලේසයයි කරමයයි විපාක මෙන්න මේතුන අදුන ගණඩුන එකතුකර තම මේ මටේ කැඩෙන්නේ මේක බිඳින්න්න ඕ එක තැනකි මේවටේ අපට බිඳගන්න බැරිවුණොත් අපට සංසාරික පරිදාහය නිමා කරගන්න බෑ තුළ ද මෙතන පින්වත්නී කෙලෙස් වටයක් පැනවෙනවා මමුකක්දද කෙලෙස් වටය පන්නත්නී මෙතන කෙලෙස් වටේ තමයි පුද්ගලයා තුළ අවිද්‍යාව තියන කං අවිද්‍යාව තියනකං එයා කර්ම කරගන්නවා තුළ අවිද්‍යාව පදනම් කරගන තමයි කබලිංකාර ආහාරය මතත් ස්පර්ශහාරය මතත් මනෝ සංචේතන ආහාරය මතත් විඥ්‍යා හාරේ මතත් ශ්‍රාවකය එකතු වෙන්නේ ටට එකතුව නිමගත් නිසාද අවිද්‍යාව නිසා අන්න එක තමයි කෙලේසයලේසය ඒ තමයි කෙේසය ඒ කෙලේසේ නිසාම ඒ පුද්ගලයා තුළ මනු සංචේතනාව ගොඩන ගෙනවා අන්න එක තමයි කරමය මනෝ සංචේතනාව ඊට පස්සේ ඒ කරමී විපාකේ තමයි විඤ්ඥානය ය කණබන කෑමිින් හැදෙන ඇස ඇ ඇසේ පර්ශය ඔන්න ඒ ටික තමයි විපාකය මේ ක්‍රියාවලියම සිද්ධ වෙන්නේ මෙහෙම එකක් උපන් සත්්‍යයාගේ ක්‍රියාවලයක් තියෙනවා කලපිත් දන්නේ නැති නිසා. ඒක අවිද්‍යාව එක දන්නේ නෑ දැන් අප අද දන්නන්නේ ඇනමි දන්න නෑ කනබන තුර සබේ ස හර අටික කියනකොට පි වලුට කණබොන කැෑම තරක් ලෝට ි දන්නේන දන්නේ නෑ. සියලු සත්තු ආරෙන්න්නේ අපි ෝ ඇත තමයි අපි කණබොන කෑමෙන්නේ ජීවත්වවෙන්නේ කියලා විතර අප ඔවලුවට එන්නේ අපිමික දන්නේ නැතිකම නිසා එතුට මෙහෙම ක්‍රියාවලියක තමයි මම ඉන්නේ මෙහෙම ක්‍රියාවලික තම මගේ දරුව යිඉන්නේ මෙම ක්‍රියාවලික තමයි මගේ මුුණපුරා ඉන්නේ අම්මතාත්තයි ඔක්කොම මේ ක්‍රියාවලිය ඉන්නේ කියලා අපි දන්නේ නෑ දන්නේ නෑ එතු අපි මෙන්න මෙහෙම ක්‍රියාවලියකන පිය එකතු වෙලා ඉන්නවා කලා ප කිසි වැටහීමක් නෑ එනම් මේ ක්‍රියාවලිය ඇතිවෙන්නේ මේ රවම යන්නේ ැන සබේ සත්තා ආහා රට්ටි තිකා කියන වටේට අපි එකතු වෙන්නේ. පන්නත්නී කබලිංකාර ආහාරයෙන් කණබොන කෑමිින් මේ ඇහැ හැදවෙන්නේ. ඇහ හැදුනට පස්සේ ඇහි ස්පර්ශ වෙනවා ඇහයින් ලෝකය අදකින්න පුළුවන් ස්පර්ශය ආහාරයක් ප්‍රධාන ආහාරයක් පය ස්පර්ශය ප්‍රධාන ආහාරයක් වෙනි සංඥා වේදනාවලට සංඥාවේදනාවට, කබලින්කා ර හාරය හාරයක් වෙනීමකටද. ඇමි රූපයට මේ රූපයට මේ රූපයේ පවතින්ඩ බෑ මට මේ අතය උත්සගණඩ ජවය හම්බෙන ආහාරය නිසා මම යතා පරිදි බණ කියන්නේ ආරය නිසා. කබලිංකාර ආහාරය ගත්තෙ නැත්තන් නිකං මටමියෝ මොකක්පත් කරගණඩ බෑ ම කය අතාපරිදිමට පවත්ව ගණ්ඩ බෑ. එතොට කබලිංකාර ආහාරයෙන් මේ පවතින රූපයේ නඩත්තු කරගණඩ පුංචිම පුංචි උදව්වක් කම්බෙනෝ. ඒ පොඩි උදව්ක් නමු අපබ හිතෙන්නේ තමයි ලොකම උදව කිය ි කෑම වෙනස් කරන බලඳු ලෝක උනන්ද. ෑම වෙනස් කර ගන්නවා කෑම රටාව ගෙන හරි උන්දවේනවා ඒට පස්සේ අද කන්න මො ක හ සැසුම් සහත ව ද ම උනන්දුවක් නැති ෑම ගැන යි මනිසුට පේ චර. ච එකන විද්‍යසාහගත ලෝකර ඉට වඩ මක්වත් පේන. අවිද්‍යාසාහගත ලෝකයක් හිතාගෙනන්නේ රූපය කතා විතරයි ඇයිඒ ගොල්ලන්ට ීට වඩා ගැඹුරක යථාර්ථවාදී රද්මයානුකල පදනම ගෝචර වෙන්නේ නෑ මේ හරි ගැම්ඹුරක් තියෙන එකක් මේක සමහරයට තේරෙන හරිද සමහරයට මේක නික විලුවක්කඇත්ති දෙෙන්න්න පුළුවන් එකන මේක හරි ගැඹුරක් තියෙනෙක් ඇත්තර මේ තත්වය තේරුම් ගත්ත තැනක විතරයි මේ වටේ කෙඩෙන්නේ එකන මේක බිඳන්න බෑ නැත්තම් මේක ඇතර මේ බුදුරජාණන්සය වදාලදේ හරි පුදුම දෙයක් ඒකට වයස තත්ත්වය තරාතිරමක් නෑ ප්‍රඥාවන්තයකට අහුවෙනව එක එච්චරයි. ප්‍රඥ්ඥාවන්තයකට හුවෙන මොකොද මේක හොයාගන මොන්න තරං විදේශ රටවල්ල ඉඳලා මේ කතාාව හොයාගෙන ඉනවද පුද්දුම ගොඩක් කෙනෝ මේ කතාව හොයාගෙන. එකන ඉගුල්ලු දන්නවා ඉගුළල් හන්ට ලෝකයේ ආස්වාදය විඳපු අයනි එදර නි ආස්වාදය විඳල නැති ෝකයේ ආස්වාදය ගෙන දන්නේ නැති ආස්වාදය රසේ හරයට තේරෙන් නැති කෙනකුට හිතෙන් පුල මොන කතාද මේ කියන්නේ එම හිතෙන්න්න පුළුවන් එක නර අරියට ආස්වාදය ගන දන්න ඇති කෙනෙකුට හිතෙන්න්න පුළුවන් මොනවද මේ කියන්නේ කෙල හිතෙන්න්න පුළුවන් ලෝක මිනිස උත්තට ආස්වාදය රහ විඳපු අවා ඒ ආස්සාදය අනිත්‍ය වෙලා ගියපු විදිහත් දකිනාඉන්නෝඒොල්ට තේරෙනවා මීට වඩා මොකක්කරි ලෝකයේ මේ පැවැත්ම පිළිබඳ සත්‍යයක්ක්තියෙන් ලෝට ඒක හොයාගෙන පුද්දුම තරම් මිනිසු න පින්නත්නී ලංකාවට නත් ඒ එක ගොඩාකය දන්නේ නෑ ගොඩාකයට කතාවත් තේරෙන්නේ නෑ ගොඩාකයියට අවබෝධ වෙන්න කැන වැටහීමත් නෑ ගොඩක් අයට පින්නත්නී මේ විදියට මේ පවතිෙන ජීවිතය තුළ මේ පවතින මේ ක්‍රියාවල එක තැකින් අඳුනගෙන මේක එක තැනකින් බිඳගත්ොත් එක තැකින් මේ කඩා ත්තොත් එයා සම්පූර් නෙම ප්‍ර්ී විසඳ ගත්තාව වෙන. ො මේ ඒ නන් දැන් අපි මේ තේරුම්ගන්න ඕන මේ මේ ක්‍රියාවලිය තියෙනවන මේ සබබේ සත්තා ආහා රට්ටිතිකා කියනෙකි මේ ක්‍රියාවලයේ අපි හන්තට මඳන ගන්න ඕන මොකක්ද කෙලේසය මොකදද කාරමය මොකද විපාකය ඔන්න ඔය තුනින් ඔය තුන මේක ඇතුළේ වඳු ත්තොත් එහෙම මේ ප්‍රශ්නි විසඳ ගඩ පුළුවන් එතකොට මෙන්න මෙිහෙම කණබොන කෑමින් විතරක් නෙම මේ ඇහැහැ දෙන්නේ ඇහ පැවැත්ම කණබන කෑම විසින් තහවුරුරනවා ඇහේ යතා පරිදි පැවැත්මක් ෝනන ඒකට බත්මාලු පිණි පාන් අරව මෙවා ගණ්ඩෝන තමයි ගණ්ඩෝන තමයි එතකොට ඇහැ යථ පරිදි පවතින්ට කණබොන කෑම උදව් කරනවා ඇහි පැත් තු ඇහි ඉස්පර්ශය කියල ප්‍රධාන ආහාරයක් ලැබෙන් ඕන ඇහි ඉස්පර්ෂය ආරය ලැබුණුත් ස්පර්ශ කියන්නේ ඇසයි රූපය යහහි විඤඥානයයි තුන එකතු වෙන්න ෝන ඒතු එකතුනාට පස්සේ විඳින්ඩ පුළුවන්කමක් ඇහෙන් ඇහින් අඳුනාගණ්ඩ පුළුවන්කමක් ඇහිෙන් රූප අඳුනගණ්ඩ පුුවන්කමක් විඳින්ඩක් පුලුවන්කමක් මතු වෙනවා. විඳීමසා අඳුනා ගැනීම කියනෙ එක මතු වෙනවා. ඒක ගැන වේදනාවයි සංඥාවයි. ඇහෙන් රූප අඳුනගන්නවා ඒ අඳුනාගන්න රූපේ මත මනාපනං සුකවේදනාව ඇති වෙන අමනාපනක් දුක්කවේදනාව ඇති වෙනවා. වේදනාවත් ඇතිවෙල එහෙම්ම නැතිවෙලා යන්නේ නෑ? වේදනාව ඇතිවුනාට පස්සේ ඒ විඳිනකම පදනම් කරගන රාගය දේසේ උපදිනෝ හිත තුළ අන්න සිතුලි හටගන්නවා. ඒ රාගදේශ උපදිනවා, අන්න මනෝ සංචේතනාහාරය. මනෝ එක ඇති වුනාට පස්සේ ඒක ලොකු ක්තියක් තියෙනවා. ඒ මනූ සංචේතනාව පදනම් කරගන, යත් විඥ්‍යානයේ පිහිටඩ පුළුවන්කමක් ඇති වෙනවා මෙන්න මේ ක්‍රියාවලිය මෙිහිමි එකක් වෙනවා කියලා දන්නේ නැතිකම අවිද්‍යාව ඒක තමයි ඔබේ ඇතුළේ තියෙන කෙලේසය ලේසය ඔබගේ ඇතුළ තින ලේසය එකට අපි කෙනවා අවි්‍යා අනුස්සය කියලා අවි්‍යා අනුසය එකන මේක දැනගන්න කොට මේක දැනගන්නකම තමයි විද්‍යාවේ පහලවීම එකට සම්මාධිට්ටි පහලවීම වුම් ලක්ෂය මෙන්න මෙහෙම එකක් මගේ ඇතුළේ වෙනවා මේ අඳුන ගන්න එක එ මේ අඳුනාගන්නකම පදනම් කරගෙන එකන මේක අඳුන ගන්න කොටම පින්වත්න මේක අඳුන ගත්ත තැනක ඒ ශ්‍රාවකයාට එතන තමයි අර සම්මාධිට්්‍රිය පහල වෙනවා කියලා කියන්නේ සම්මාධිට්්‍රිය පහළ වෙන කියන්නේ එතර දැහිමන කෙලේසේමකක්ද මීක්‍රියාවලි අවිද්‍යාව කෙලෙේ විතරත් දැනගෙන හරිියන්නන කර්මී දැනගන්නත් ව ඒ අවිද්‍යාව නිසාම මිනිස්සු කර්ම කරනවා ඒකතමාර මනු සංචේතනාව කියලකිවවේ. කර්මය ඒැනම මේ ක්‍රියාවලිය තුළ අවිද්‍යාව නිසාම හිතට සිතුවිලි ගලනවා රාගේ ගලනවා දේශේ ගලනවා සිතුවිලි ගලනවා එතොටඒ සිතුවිලි ගලනික තමයි කර්මීයේ සිතුවිලි ගැලීම නිසා විපාකයමකදද විපාකතමයි විඤ්ඥානය ්ා කන විපාකයක් ඊට පස්සේ විඤ්ඥාන ආහාරය නිසා ඇස ඇස කනබුන කෑමින් හැෙනන ඇස කනනාස හදෙනනොකවනි ඒක විපාකයක් ඊට ප ඇස හැදුනා මෙහි ස්පර්ශයී වනෝකව ස්පර්ශාහාරය විපාකයක් එනම් මතක තියාගන්න වි්ඥානාහාරයයි කබලින්කාරහාරයයි ස්පර්ශාරයයි තුන තමයි විපාකයමික විපාකයක් විපාක හැදිල්ල නිද හැදිල්ලා ැ්චේවත් එක පැටලෙන්ට එපා විාක හැපිල වැඩන්නේ විපාකත් ප්‍රශ්න කරලා ප්‍රශ්න හදාගෙන වැඩක් නෑ එක හැදිලා හැදිලා ඒකන රූපයත්තෙක පැටලෙන් එපා හැදිලා එක කබලින් කාරහාර ත්තක අපි පැටලෙන්නේ හැදිලා එක අවබෝධ කරගන්නදේ හැදිච්චේ එට පස් ස් පරශාහාර ත්තක පැටලින් ෙත් නෑ හැදිලා විාකයක්නේ පර්ශාර්තක හැ පටලෙ ෙත් නෑ වි්්‍යානාහාරයත්ත එකක පටලෙ ෙත්න එක හැදි ලයිව විපාක විඤ්ඥානාහාරයයි කබලින් කාරහාරයයි ස්පර්ශාහාරයයි තුනමනවාද විපාක විපාක ගැන අපි කවදාවත් තැබ්පෙන්න්න එහෙනම් පින්වත්නී මේ ලෝකයේ රූප දකිනකට ඒ දක්කින රූප ඇයි මට මේවා දකිඩ වුණේ මේවා දකින ම මොක ද ඉපදුනී කියල කියන්ඩෙපා ඒවා විපාක මනාප විදියට ලෝකයක්ත් දැක්කත් අමනාප විදියට ලෝකයයක් දැක්කත් විපාකයක් විදේර දකින්න. දැකල බලන්නකෝ නිවෙන විදිය එහෙමත් හම පුළුවන්න්නම් දකින්න එතකොට කොහේටවත් ඇගිල්ල දික් වෙන්නේ. මේ කාලේ බලන්නක කොයි තරම් ආ්ුව පැත්ත තැගිල්ල දික් කරනොද කියලා. පින්නත්නී ධරමී ඇතුළෙදී කාටව තැගිල්ල දික් වෙන්නේ. විපාකයක්. එතුරම ආහාර රටාවේ විපාකම නොවද විඤ්ඥානාහාරයයි කබලින් කාරහාරයයි ස් පර්ශාහරය ඇතුනමොමකදද විපාකය. එතකොට ඒකේ කර්මීමමකක්ද මනෝ සංචේතනාහාරය මනෝ සංචේතනා හාරය එතකොට මේ ඒ කර්ම කෙරලා විපාකයේ හදල දෙන්නේ මොකක් නිසාද කෙලේසේ නිසා මොකක්ද කෙලේසේ අවිද්‍යාව ඒ මෙහෙම ක්‍රියාවලයක් වෙනවා කියලා දන්න ඇැතිකම මෙහෙම ආහාර චක්‍රයකට මමත් අහවෙලා මගේ දරුවත් අහුවෙලා හාදුුරුවොත් අහවෙලා ඔක්කු මහවෙලා ඔක්කු මහුවෙලා රහත්ෙන් ඩාපු කෙනෙක නොන යත් අහ වෙලා රහත්ෙන් ආපු කෙනෙක් ඇයි අයිපදිලාතියන කෙලෙස් නිසානි මෙහයාවම රහත් වනක වෙනම කතාවක් මෙහිේ ආවේ මොකට ද මේ ආවේ පින්වත්නී මනෝ සංචේතන ආහරය පදනම් කරන මීයන් ඇත්තන් ෙදී රහ වෙලා රහත්වෙන කෙනෙක් මෙහයාවට පස්සේ කර්මය නිරුද්ධ කරපු බව ඇත්ත කර්මය නිරුද්ධ කරන්නට අරහත්වය පිණි සාපු කෙනෙක් වුනත් මෙහෙට්ට එන්නේ නම් අවිද්‍යාවට මයි අවිද්‍යාව කියන කලේස වටේ නැත්තන් ආයමකොද මෙ මේහි උපදන්නේ ඒනම් පිරිණුවම් පාණ් බලාගෙන පුො කෙනෙකුටත් අවිද්‍යාව තියනවා පිරිනිවම් පෑන්ඩ පිරිනිුවම් පාන මට්ටමට කෙලෙස් නිරුද්ධ කරලානං අවිද්‍යාව නැහැ ඒමටමට හිත හදාගෙන යම් කිසි තහවුරු බවක් තියෙනවන අවිද්‍යාව නෑ නමුත් පින්වත්නී පිරිනිුවම් පාණ්ඩ බලාගෙන වනත් මෙහි ඉපදිෙනවනන් කෙනෙක් ඉපදිනවන අවිද්‍යාවටමයි එනම් මතකතියාගන්න මෙතන තින අවිද්‍යාව පදනම් කරගන මේටේ බලන කොයි තරම් අ ද්‍යාව කඩන්න මේන කතා උදව් කරනවාද. තමාතුල පවතින අවිද්‍යාව ගලවලදාන්ට මන්නත් තරන්නම් මේ කතා උදව් කරනවාද. අවිද්‍යාව කියන කෙලේස වටේ පදනම් කරගන අවිද්‍යාව කියන කෙලෙස් වටේ පදනම් කරගන පින්වත්නී ම වටය පැනවෙනවා කර්මවටේ පැනවෙනවා ඒ තමයි මනෝ සංචේතනාව කර්මය පැනවනාම විපාක වටයක් පැනවෙනවා මේකටික කායහනකොට හුන්තට තේරෙ යබට විපාක වටයක් පැනවෙනවා මොකක්ද විඤ්ඥානාහාරය ඊළඟ ස්පර්ෂාහාරය කබලින්කාරහාරය මේ තුන්නම විපාකයක් ඒනිසා මේ වෙලාව කබලිංකාරහාරය කියන්නෙත් විපාකයක් එනක් ඔබේ බත්ති ගානත්ති එකක හැප පෙන්ටත්තිේ සහරආරියයට ත් පි ාන තික හැපන දමිනිසු හරයට පැටලෙනවා මං කොහොමද පොල සම් බෝලකන්නේ මංකොමද පරිපපුකා නීත් පරිපුකෑවා අදරම් බෑ පැටලෙන්පා ඔබට යමක් ලැබෙන්නේද ඒ පරණ කරමීක විපාකයක් පරණකර්මයක විපාකයක් අද ලැබුණේ පෙරදීපු විදිහටමයි ඔබට ප්‍රනීත භෝජනයක් ලැබෙනවාන ලැබෙන්නේ අම්ම හොඳට උයල දුන්න නිසා නෙමෙයි. අම්ම හොදට ඔයල දුන්න නිසා නමීට වඩා ගැඹුරු හේතුවදකන්නට මකක්ද සස්සරදීපු නිසා සසරදීපු නිසා සසරදීපු නිසා. එතකට ඒ සසර දීපු නිසා එහනම් පින්නත්නී මේ ලෝකයේ බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට සීලසමාධී ප්‍රඥාවෙන් තොරව, මේ කර්මවටය යි කෙේසවටය යයි කර්මවටය විපා වටය බින්න බෑ. බිණින්න බෑ. එතකොට දැන් අපි හොඳට දක්ස වෙන්න ඕන, අපි අපේ අවබෝධය හදා ගණ්ඩෝඕන, අපි අපේ ඇතුළේ චින්තන රටා වෙනස් කර ගණ්ඩ ඕන, මී ලෝකයේ කර්මවටේ වනාහි කර්මවටය වනාහි, අවිද්‍යාවෙන් සකස්චෙච්ච දෙයක් ඒ අවිද්‍යාවෙන් සකශෙච්ච ලෝකයක් අපි පරිහරණය කරමින් ඉන්නවා ඒ නිසා අපට විපාකයක් බුක්ති විඳිඳ වෙලා තියෙනවා විපාකයේ තමයි කබලින්කාරහාරය වි්ඥානාහාරය ස්පර්ෂාහාරය එන ස්පර්ශය විපාකයක් කනබන කෑමිින් ඇස කණනාසේ දිවකයි මෙම හැදිල තියන්නේ විපාකයක් ඒට පස්සේ ඒඒ පුද්ගලගි විඤ්ාණය පහිටලා තියෙන්නේ විපාකයක් අහන්ඩි පාය අම්මලාගින් ඔයාලා අපි හැදුවයිඉගන ඒවා මහ මෝඩ කතාම අප ඔල හැදුලන්ම් අපිගෙන බලාග්ඩ දැඟෙමකින්න අට ධර්මයක් නැති මනිසුේම කියන්නේ ඔගොල අපි හැදුන අප යුතුකන් කරන්න අම්මල හදාපු කෙනෙක් නමේ අම්ම හදපපුනෙක් න අම්මලත්ක පැටලිනිකම මෝඩ වැඩක කියයා අවිද්‍යා කන කෙලෙසේ තියන කෙලෙසේ බලවත් ුණම් පසමය මහිතෙන්නේ පන්නත්නී විපාකයක් විදියටයි පින්නත්නී විඤ්ඥානය පිහිටන්නේ ගොද විඤ්ඥානා හාරය කියන්නම විපාකයක් විපාකයක් මොකකද තමාන්ගේම මනෝ සංචේතනාව විපාකයක් මනෝ සංචේතන විපාග ඉස්පර්ශය කියල කියන්නේ එහැට රූපේන මට්ටම කන හැෙන සබ්දැහන මට්ටම නාසේට ගඳ සූද දැන ටම දවට රස දැන මට්ටම ඒවට එලි හේතු හොයන් දෙපා ඔබේම ක්‍රියාවලිය දකිින්ද ඔබේ ඇතුලේ සිද්ධ වන ක්‍රියාවලිය දකිින්ද එතකොට දැ ඒ ක්‍රියාවලිය දකිනකොට ඇසේ අම් පහලවීමක් තියනවානං එක විපාකයක් ඇසින් ඔබට මනාපලෝකයක් දකින්න හම්බේ නොනං ඒ මනාප විපාකයක් පෙරකර්මී ඔබට අමනාපලෝකයක් ඇහහින් පරිහරණී කරන්න වෙලාන ඒ පින්නට්ටි පෙර කරමී විපාකයක් විපාකයක් එතුන මක අවබෝධ කරගන්න මික අවබෝධ කර ගත්තහම ඔබට තියන ලොකූ ඥාන සංවරයක්. ඒකාර අවබෝධීන් ඇතිවිච්ේ එකක් ඥාන සංවරය එතකොට එයාට ඔය ඇසකණනාසේ දිවකය ආදී ආයතනවලින් අත්දැක්කත් අමනාපලෝකයක් අත්දැක්කත් මනෝ සංචේතන ආහාරය හැදන්නේ ඇයි මනාපලෝකයේ නිසා රාගය උපදිනවා අමනාපලෝකයේ නිසා දේශේ උපදිනවා එතකොට රාගදේශ උපදිනයකම තමයි මනෝසංචේතනාවී ගැම්ඹුර දැන් අන්න මනෝ මේක දැම්බල මේික අවබෝධ කර ගන්න කොටම දැන් ඔන්න කර්ම සකස් වෙන උද්‍යෝගය තවත් අඩුයි තවත් අඩුයි වෙනද තරම් බේගයෙන් උද්‍යයෝගයෙන් කර්ම සකස් වෙන් නෑ කර්ම සක ඒකනී පින්නත්නී බුදුරජාණන් වහන්සේලාගේ වැඩඉන්න කාලේ සමහර අධ්‍යක ඉම්වලට හාමුදුරුවරු මුහුණ දෙනකොට බදුරජනස කවදාවත් කලබල වෙලානේ දන්නවා මේ විපාකයක් නිභූක්තිමදින්නේ දන්න විපාකයක් බව අ සමහර හාමදුරුරුන්ට සමහර තැන්වලදි වෙච්චරදර දිහා බැලුහාම අදනම් පින්වත්නී කී තැනක උද්ගෝස නැතිවෙයිද අදනම් ඔ සතමහර හාමුදුරන්න වෙච්චදේ එතකොට ඒ කාලි වුනත් ලංකාව වනත් බලන්න කැලනිිතිස්ස රජුරුවන්ගේ කාලේ. අර එක මේ කැලනිතිස්ස මහරතන් වහසේ තෙල් කටාරමක දාල උනු කරන්නේ. රහතන් වහන්සේ නමත්. තෙල් කටාරමක දාලා උුණු කරනවා. එකල තවත් රහත නසල වැඩහිටි නැද්ද වැඩ හිටියා. නමුත් උන්වහන්සේ ලාතර කබදාම තුද්ඝෝෂණය ඇතිවෙලති නොද. කෑ ගැහිල්ලා රජුරුවන්ගේ මාලිගා වට කරලා ලොකු ප්‍රශ්නමකක් වත්න්නේ දන්නවා. විපාකයක් බව විපාකයක් බවද දන්න විපාකවට ඒයන්නේ ඇසකණ නාසේ දිවකයම් මේ ඔක්කෝම හැදිලතින මේ කබලින්කාරහාරමිටික මේක විපාකයක් එතකොට එයා එතනික අදදැකීම පදනම් කරග නිස්පර්ශය විපාකයක් කයින් ප එතට ඒ රහ ඒ උන්වහන්සේට කයින් ලැබෙන පහස ගොරෝසු එකක් තෙල්කරාරමක දාල වඋුණු කරනකොට පහස බොහෝම සවුම් පහසක්ද කයයි පහසයි කාය විඥානයයි නිසා අත්දකින පහස ගොරෝසුයි ස්පර්ස ආහාරයේ විපාකයක් කියලනි කිව අන්න ස් පර්සය කයයි පහසයි කායි වි්ඥානය තුන එක තුනාම කිස් පර්ශය ඒස් පර්ශයේ නිසා ද විඳීම කටගන්න දුක් වේදනාවත් විපාකයක් විපාකයක් කාය සං්ඥා ගල නොවහිතට විපාකයක් විපාකයක් ො ද ඒ විපායක් විදිට අඳුනකත් අට පස්සේ ඇඒහෙම කරන්නේ එහෙම කරන්න දෙඩ බෑ ප්‍රශ්නනය එහෙම පැටලන්න පැටලෙන්න්න පැටලෙන්න්න ආයත් මනෝ සංචේතනම ගොඩ නැගෙන බවයා දන්නවා පැටලුනාම රගේ ඇ පැටලුනාම දේ පටික සම්පයුක්තව පින්වත්නී ඒ පුද්ගලයා තුළ සම්පූරණයම අනිෂ්ඨාරම්මන සංඛ්‍යාතව අයෝනිසෝ මනසිකාරය බහුල වෙලා නැවත නැවත මනෝසංචේතන ආහාරේ නම්මු කර්මය සකස්සලා ඒ මේකේ ඇති වෙන ක්‍රියාවලිය දන්නේ නැතුව කෙලෙස් වටේම පදනම් කරගෙන ආයේෙත් කර්මවටයක් හැදිලා විපාක වටයක් ගොඩනැගෙනවා. නමුත් මේ කතාව දන්නවා. උන්හන්සලා මේ කතාව දන්නවා. බුදුරජාන්හන්සක කාලි බලන්න සමහර සිද්ධි මුන්නත් තරක් නොවිය යුතුයි කියලා අපටහිතෙන්නේ. ඇයි බුදුරජා වන්සේ දන්නවා කෙලේස වටයෙන් කර්මවටයට කර්මවටින් විපාකට කෙලෙස් වටේ බිඳල දැම්මාම කෙලෙස්වටේ බිඳල දැම්මට පස්සේ පින්නත්නි මේක ලෝක ධර්මතාවයක් විදිහයට මයි වැටහෙන්නේ දැන් අපට තේරෙනවා මේ බුද්ධශාසනය වැඩහිටිය ඉතාම සොඳුරු රහතන් වහන්සේ නමක් තමයි මහා මොග්ගල්ලන මහරාතන් වහන්සේ මහා මොගල්ලාන මහරතන් වහන්සේ තරන්නම් ප්‍රශ්න ගොඩකට උන දුන්නද හොරු ඇවිල්ල ගහල ගිය පළවෙනි වතාව හොරු වටකරනකොට මේ ස්වාමීන් වහන්සේ කැණිමණඩල කඩාගෙන වැඩිය බොහෝම එරදිමත් කෙනෙ දෙවැනි වතාව හොරු ගහනකොට යතුරු සිදුරෙන් එලියට වැඩිය කියන. තුන්වෙනිවතය හරු ඇවි වටකරනකොට උහසේ බැලුවා තමන්ගේ විපාකයක් බව දැන ගත්තා. හොරු ගහලා උන්වහන්සේ වක්කුලක් ඇතුළ දා ගිය පස්සේ උන්හන්සේ පිරිනිුවන් පෑවා. සංගේ අතරින්ම විරෝධයාව ඇති මේ අවබෝධ කරලා නෑන අවබෝධ කරපු නැතියයි මේක ධර්මතාවයක් විදිර වට ගත්ති නෑ ඇයිගුළු කෙලෙස් වටය දන්න කර්මටේ දන්න එත විපාක වටය දන්නෙත්නෑ. කෙලෙස් වටයයි කර්මුවටය විපාක වට ඇඳර ගන්න බැරි වුණට පස්සේ දෙැම් බලන්න මේ ධර්මී පිරිත්පොතේ තියන පළවෙනි වාක්‍යයක් මං ම විස්තර කරගෙන යන්නේ එක වාක්‍ය අවබෝධය කරා පමුණුවනො පිරිත්පොත එක වාක්‍යයක් පලවෙනි පිටුව පෙල්ල මේ කතාව බලන්න ඒක නාමකින් සබ්බේ සත්තා හා රට්ටිතිකම් මහනිනි ලෝක එක කියලා කියනවන ඒ ආහාරය මයි කියලා මේ අවබෝ මේ අවබෝධ කරගන්න බැරිවීම අවිද්‍යාව මේ අවබෝධ කිරීම විද්‍යාවේ පහලවීම එතකොට මේ ක්‍රියාවලිය තුළ කොතනද කර්මවටේ පැනවෙන්නේ විපාග වටේ පැනවෙන්නේ කිය අවබෝධ කරගත්තොත් අපට මේ ආහාරයේ නිරුද්ධ කරලා ඒ ආහාරේ නිරුද්ධ කිරීමෙන් ඒ ශ්‍රාවකය ටමානි වනට එකතු වෙන්න පුළුවන් එතකොට දැන් හොඳට මතක තියාගන්න මේකේ ගැඹුර දැන් අර බුදුරජාණන් වහන්සේ ළඟට භික්‍ෂූන් වහන්සේ ඇවිල්ල විශාල විරෝධයක් පාලතීරවා බුදුරජාණ සළඟට ඇවිල්ලා ඔවහන්සේම සදධනැතුව හිටියොත් හෙට මේක තවත් කෙනෙකුට වෙන්න පුුවන් දැ සාරිපු ොගල්ලලාන මහරතන්හන්සේට මේ වෙචදේ හොඳ නෑ නිකන් කෙනෙක් නම් ඒත්කමත් නෑ ක කෙනෙක් නම් මක්කමක් නෑ හේතුව මේ පිරිිනිුවන් පෑවේ අපගේ දෙවනි ශ්‍රාවකයන් වහන්සේ අපිට මේක නිසබ්ද වන්න බෑ මේක රජජුරුවන්ට කියන්න ෝන කරාපුට දනුවන් දෙෙන්ඕෝන ඔක්කෝමරහාන්දුරුවල්කිවා මෙතන වනේ මහාසාධාරණයක්ය මේබඳු අසාධාරණයක් මේ මුගලන් හාදුරුට උනානන් අපි ගැන මොනතතාන්දරද හට අපිට වෙන්න පුළුවන් මේක නවත්ත ොඳ නෑ මේක ඩික්මට ික්මට නෙටිින් දෝන කියලාර හාමුදුුරු කියද්දදි බුදුරජන්නන් පින්නත්නී ඇස්සි පිල්ලමකින් වත්ඒකට ප්‍රතිචාර දැක්වේ නෑ උනාන්සික වවා මොකත් දසාධාරණය කෙළ හවා කොහෙද අසාධාරණය කෙළහවා මහනින නුඹලාට එහෙම හිතුුණට සාධාරණයක් මයි යනේ කිව්වා සාධාරණයක් මයි යුුණේකිවවා ඔය තමයි විපාකය කිව්වා තුරු විපාකය එතුරු විපාකය කියලක අනමකදද ස්පර්ශහාරය ඊට පස්සේ ස්පර්ශහාරය විඤ්ඥානාහාරය විඤ්ඥානාහාරය කබලින් කාරහරය මේ තුනම විපාකය විපාකය කුමක විපාකයේද මනෝ සංචේතනාව විපාකය මනෝ සංචේතනාව තමයි කරමය විඤ්ඥානාහාරයේ විපාකය බලිින්කාරහාරි විපාකය ස්පර්ෂාහාරය විපාකය. ත මේතුනේ අත්දැකීම හැමදාම විපාකය විදිීර දකින්න ඇතුළ කැනබින්නේ. මේටික විපාකය විදිර අපට දකින්න බැරිවෙච්ච නිසා බැරිකම අවිද්‍යාව අන්න කෙලෙසය න මදකතියාගන්න හිත ඇතුළෙ කෙලෙස් තියනකම් මේ අතාාර්ථයට කවද්දාවත් විවෘත වෙන්න. හිත ඇතුළේ කෙලෙස් තියනකං කාටවත් මේ අතතාර්ථයට විවෘත වෙන්න බැප නොත්. කාටවත්බෑ අතාර්ථයට විවෘත වෙන්ද එත අපි හැම වෙලාවකම මෙතන කෙලේසයයි කර්මයයි විපාගය අඳුනගත්තොත් ඒ අඳුනාගත්ත තැනක තමයි අපට දුකෙන් නිමාවට දුකෙන් නිදහස්වීමට එකතු වෙන්න පුළුවන් පින්නත්නී මේ විදියට ඒ පුද්ගලයා තුළ මේ කෙලේස්වටයයි කර්මවටය විපාකවට දැක්කොත් ඒ දකිනවෙකෙනට සිතු වලිලින් මිතින්ට පුළුවන් අන්න මේ හෙනම් මේ ගැඹුර දන්නේ ැති කෙනෙකුට සිතු වලි වලින් ිඳන්න බෑ මෙන්න මේ වෙනුවෙන් තමයි පටිච්ච සමුපාදී ඉලක්ක කරගෙන භාවනා කරන්නේ ත පටිච සමුපාද ක්ක කරගන භාවනා කරන්නොට හේතු ප්‍රත්තිය හේතුන් නිසා ඇතිවෙන පල මෙන මේ කතාව තේරෙනවා. අවිද්‍යාව කියන්නේ කෙලේසය අවිද්‍යාව නි ගොඩනැගෙන සංස්කාර කියන්නේ වි කරමය එතු මෙතන සංස්කාරවල හැඩේ තමයි මනෝ සංචේතන කියල කියන්නේ සංස්කාරය. එතකොට මේ සංස්කාරයයි භවයයි කියනෙක තමයි පින්නත්න කර්මී කියන්නේ එතකොට මේ බවය දැම් එතන මනෝ සංචේතනාව කියනෙක ඇතුළේ තියෙන භවය මනෝ සංචේතනාව කියෙක ඇතුළි තිනි බවය එලිය රූප බලනකොට ඒ බලන රූපය පදනම් කරගෙන හිත තුළ රාගේ ජනිත වෙනවා කියල කියන්නේ බවය පැනවෙනවා කියනක බවය පැනවෙනවා කියනෙක ඒක යන්නේ තමන්ගේ හිත තුළ රාගේ ඇතිවීම පිණිස එලිය හේතුවක් කියයට පේනවා සත්්‍යවසින් ලක පවතින දෙයක් නේ ඇති දෙයක් ඇති බවටයට වැටහෙනවා නිසා එකරඒට අදාළව සිතුවිලි හිත තුළ ගලනවා එතොන මෙ මේි පටච්ච සමුපන්න මේ ක්‍රියාවලිය හොත්තට මනසිං අඳුනගත්තට පස්සේ එයාගේ බවගමන නිමමාවෙන්නඩ පටන්ගන්න. එතකොට මෙතනදී හෙමනම් දැම්මි ඒ ඒක නාමකින් සබ්ේ සත්තා හා රට්චිතිකා කියනෙ කෆසේ අවිද්‍යා සහගතව පුද්ගලයා තුළ බව සංස්කාර ගොඩනගෙන ආකාරය සංස්කාර ගොඩනගෙන ආකාරය තමයි කරමය. ඒකට අනුව විඤ්ඥාණ නාාවරූප සලා එතන පස්ස වේදනා ආදී ඇතිවෙන ඒ එක තමයි විපාකය. ඒ නිසා තමයි මෙතනාපී කබලින්කාර ආහාරයත් ස්පර්ෂාහාරයත් විඤ්ඥානආහාරයත් කියන තුනාපි ගත්තේ, විාක හැට එතකොට කරමී විදියට අපි ගත්තේ මනූ සංචේතනාව එතු මේ ක්‍රියාවලිය නිරන්තරයෙන් වටක් විදියට ගොඩ නැගෙන ආකාරය දන්න ඇතකම අවිද්‍යාව නම් වූ කෙලේසය. එතුන අවිද්‍යාව නම් වූ ලේසය හිත තුළ පවතිනතා කල් මේ වටේ බිඳින්න බෑ සසර වටේ බිඳින්න බෑ සිතේ සිතිවිලිවෙලින් අයින් වෙන්නත් බෑ හතුව දැන් අර සිතුවිලිවලට හැමවෙලන් වටිනාකම යනවා ලෝකයේ අදදකිනකොට අත්දැකීම විපාකයක් විදියට දැක්කේ නැති තැනක ලෝකය අතැහැරන්නේ. උදාහරණයක් විදියට ඇහෙං රූපය දකිනකොට මම් මේ රූප දකින මට්ටම ම පෙරකරගත්ත විපාකයක් මගේ විං්ඥානය පහලවෙල තියෙන විා පෙර කරමී විපාකයක් විදිර කියෙන එක දකින බැරි වුණනාට පන්සේ දකින ලෝකයේ පදනම් කරගෙන හිතේරාගේ ඇතිවෙනවා මයි. දකින රූපයේ පදනම් කරගන හිත තුළ දේශේ ඇති වෙනවා මයි ආයතන හයෙන් අත් දකින ලෝකයේ පදනම් කරගන රාග දේස උපදිනවාම් මයි නි විායක්ති අන ගත්ත තැනක කමන් නෑඇතිමි පරණ විපාකයක්න බක්තිවිිදින්නේ කියලා ලෝකයේ ගසලදාලා අත්තරල දාලා ලෝකෙ අංකරල දාලාලින්ඳබ එතන රාගේටිඩකුත්නෑ දේසේටිඩකුත්නෑ පින්නත්ි. එතන පින්වත් ස් ටා රම්මන ීමම රග උපදිින් ිත්නෑ නි්ටා රම්මන මත එතන පටිගේ උපදදිින් ිත්නෑ. අන්න එතන තමයි පින් න්නත්න සිතති ුලිවලින් හිත මිදෙන්නේ. ස්්ටා රම්මනේ පදනම් කරගෙන රාගේෙ උපදිින් නැත්තං යි එයා පින්වත්නී රාගෙන් මිදිලා සිතුවලියලින් යාගේ හිත මිදිලා. අනිෂ්ටා රම්මනයේ පදනම් කරගෙන පටිගේ උපදිින් නැත්තං. පින්වත්නී එතනයා සිතුවලියලින් මිදිලා අන්නේ සිතුලියොලින් ිච්ච තැක පින්වත්න්නේ ඒත් සිතුලිවල්ට වටිනාකම ගිහින් ඒවා බිනම්දනය බෙලා ඒවා සතුටෙම්පිලියරගෙන කතා කරලා ඒවා සතුටෙන්පිලිය අරගෙන කතාකිරීම පදනම් කරගෙන ඒවා මත බැහැගෙන ඉන්නගොට තමයි. නැවත නැවත කර්ම වටේම පැනවිලා නැවත නැවත කෙලෙස් වටයකුත් හදාගන විප්පාක වටේම නැවත නවත ගොඩනඟනඟ ගොඩ නඟනඟ යන්නේ ඔන්න ඕකට අපි කියනවත් සංසාර කියලා. නම් මේ සබ්බේ සත්තා හා රට්ටිතිකා ඒකන් නාමකින් එක කියන වෙන මෙයැයි කියනකොට මේකේ කෙලේසයයි කරමයයි විපාකයයි තුනම අපට දැක්කොත් ඒ දකපු තැනක සිතුවලි වලින් මින්ඳදිලා යාට අමා නිබන්නට එකතු වෙන්න පුළුවන්කම ලැබෙනවා එබඳු ආකාරයකට අමානිවනට එකතුවීම පිණිස මේ එකම වාක්‍ය යෙදුමක පවතින ගැම්ඹුර ට ස්පර්ශකරගන්න පුළුවන් වනො ත අපට ඒ භාග්‍යව තුන්හන්සිගේ ධර්මය අවබෝධය කරාම එකතු වෙන්න පුළුවන් එබඳු අවබෝධාත්මක ශ්‍රාවක භාවයක් පිණිස මේ උතුම් බුද්ධ දේශනාව ඔබ හැම දෙනාට මපකාරවේවා කලපි දේශනාව නිමා කරනවා. අද මේ දේශනාව දායිකත්ය අංක එකසි අනු තුන එකසිය හැ ඒසි හැත්තෑවි එක මත්තේ ගොඩලි.